සුපින් වතුනී අද ධර්මානශාස්සනාවසිදු කරන ගෞරුනීය දේශකයණන් වහන්සේ. මුතුවාඩිය ශ්‍රී විසුද්ධාරාම විහාරවාසේ රද්දලුව ශ්‍රී ධර්මාණන්ද පිරිවනේ ආච්චාරය ගෞරම ශාස්ත්‍රවේදී පූජනීය නැදගමයේ සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ම ශාසනාවේ දායකත්තයන් අලුත්කම කලුවාමෝදර සීලනන්ද පාර පදිංචිටී බැසිල් ප්‍රේමරත්න මහතා නුගේ ගොඩ රේමන් පාර අංක තිස්පයින් දාසෙ පදිංචි හේමා විධානගේ මහත්මිය නුගේ ගොඩ මිරිහන ගල්වලපාර අංක තිස් දෙකෙන් තුනේ පදිංචි සේනාදීර පවුලේ දුූ දරුවන් පිල්ස. ඉගුරුුවත්ත පහල දියදොර දිංචි RPී මතුවන්ති චන්ද්‍රිකා වංචසීල මහත්මිය අංක දෙසී හැටහයෙන් දෙක දෙපානම පොල්වත්තහන්දී පදිංචි අභිෂේකා සමරකෝන් සහ රයිනිී සමර්කෝන් මහත්මියය තුළු පවුල සැම දෙනා. බාදුුරා ගොඩ ගස්පේ පදිංචි Nඒේ පත්මා පියසිරි මහත්මිය අඹි පුස්ස මාකුර පදිංචි ශීලා නිමල බන්ධු මහත්මිය, නාගොඩ ශ්‍රී ෝභිතාරාම මාවත්ත පදිංචි ජීකුසුමාවතී මහත්මිය, රත්නපුර කොස් පැලවින්න අංක විසිහත්තෙන් හය ඒහි පදිංචි හෙට්ටි ආරච්චිගේ සීලවතිී මහත්මිය අගලවත්ත යටියන ශ්‍රීහේමාලෝක මාවත්ත පදිංචි Dී ධනවතී මහත්මිය, කෑගල්ල නාගොල්ල පාර වැරැල්ල ගුණසේකරමාවත පදිංචි නුවන් ගුණසේකර මහතා. අද ධර්මාම ශාසනාව සත්පුර්ෂඇස්ුරෙන් නැති ප්‍රයෝචන පිළිබඳවායි. අපැ මොතු වු ධර්ම ශ්‍රවණනි කරන්නටයි සෝදානම් වන්නේ ධර්මස්ට්‍රවනයට පෙරත්. තිසරන සහිත පංචසීලේ සමාතන්වීම සඳහා අපි දැන් නමස්කාරේ කියමු. අවසරයි ස්වාමීන්ත්‍රයන් වහන්ස සාධෝ සාතෝසාතු නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමුතස්ස භගවතු අරතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධං සරනග්czaාමි බුද්ධං සරනග්czaා ගම්ම සරනගමි daang sarenang gacam menggang sarenang gacai sanghang sarenang gacam duti hammpi buddang sarenang gaca mi duti hammpi budhan sarenang gacam duti hammpi daang sarenang gacam Du ti ammpi daang sarenang gaca mi Duti ammpi sanghang sarenang gacai Du ti ammpi sanghang saenang gacai to ammpi buddang sarrenang gacai tapi ammpi buddang sarenang gacami da ammpi dhaang sarenang gaca jam dhaang saang gaca la සhang saరangගచ tapimpi sanghang saang gaచ saරනගමangసpunangभ පනතිපතා வேරමනසිको පදං සමාධයාමි පානතිපාතා වේරමනී සිඛ පදං සමාතියාමි අදින්නාදාන වේරමනී සික්කපදං සමාධයාමි අදින්නධන වේරමනී සික්කාපදං සමාතියාමි කාමේ සු ම මචාචාරාවේරමනී සික්කහපදං සමාධයාමි කාමි සු මිච්චාචාරා වේරමණ සික්හපදං සමාතියාමි මුසාවාදාවේරමනී සික් හපදන් සමාධයාමී මුසාවාදා වේර්මණ සික්හපදන් සමාධයාමි සුරාමේරය මජජ පමා දට්ටනාවේරමනී සික්කහපදන් සමාධයාමි සුරාමීරේ මජ්‍ය පම ද වේරමණි සික්खाපදන් සමාතියාමි ලසරණන සද්ධිං පංචසීලං ධම්මංසාධකං සුරක්කි තංකත්වා අප්මාදන සම්පාදේත ආමභන්තේ සතුසාතුසා සමන්තා චක්කවාලේ සු අත්‍රගජ ජන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සගග මොක්කදං ධම්මසවනකාලු අයංබදන්තා ධම්මසවනකාලෝ අයංබදන්ත ධම්මස්තවනකාලෝ අයං බදන්ත නමුතස්සෙ භගවතු අරහතුෝ සම්මා සම්බුදදස්සෙ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුදදස්සෙ නමුෝතස්ස භගවතුෝ අරහතෝ සම්මාසම්බුදුදස්ස සම්भිරේව සමාසේත සබभිකුබබේත සන්තවන් සතංසද්දම්ම ම්ඥාය සියෝහෝතින වාපිෝති ශ්‍රද්ධාවන්ත පංහතුනිි මේ වෙලාව තුළ මේ පිංවත්හෙම දෙනාම උතුම්ම ලෝතුරා භාග්‍යවත්තුූ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝකසත්වයාට දේශනා කරන්නට එෙදුණු උතුම් වූ දහම් දේශනාවකට අවධානේ යොමු කරන්නටයි පිංවත් හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් වූ ධර්මාණු ශාසනාව තුළින් මේ පිංවත් හැම දෙනාටම තේරුං කරලා දෙන්නට වටහා දෙන්නට බලාපොරොත්තු වෙනවා උතුම් වූ ත්‍රිපිටක දේශනාවේ සංයුක්ත නිකාය කියන කොටස්සට අයත්වෙන සංයුක්ත නිකායේ සතුල්ලපකායික වර්ගේ තියෙන සබ්බිහි සූත්‍රදේශනාව. මේ සූත්‍ර දේශනාව භාග්‍යවත්තුූ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩයින්න සමයතුළ දේශනාකරපු බොහෝම වටිනා සූත්‍රදේශනාව. පිංහතුනි මේ සබ්්‍යහි කියන සූත්‍රදේශනාවේ, දේශනාව සඳහා යොදලතියන නාමය සබහහි කියන මේ නාමේ තුළින්ම අර්ථගැන් වෙන්නේ සත්පුෘෂයා කිය නර්ථය එහමනං මේ සබ්‍යහි කියන සූත්‍ර දේශනාව පුරාවටම භාග්‍යතුන් වහන්සේ හමුවීමට පැමිණෙන දෙවියන් පිරිසක් විසින් උන්වහන්සේත් සමඟ කතාබහ කරන සාකච්ඡා කරන උතුම්ම දේශනාව එනිසා ඔබ පින්වත් හැම දෙනාටම මේ දේශනාව තුළින් සත්පුරෘෂ්‍යාව ජීවිතයට එකතු කර ගැනීම තුළ ඔබට ලැබින ප්‍රයෝජනය සත්පුරසයන් ඇසුරුකිරීම තුළ අපේ ජීවිතය සුවපත්භාවය කරා ගමංගන්නාව ආකාරයේ පිළිබඳව මේ උතුම්මූ සද්ධරම දේශනාවතුළින් පිං අත්හැම දෙෙන ආටම පැහැදිලි කරල දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පිංහතුනි භාග්‍යවත්තුූ අරහත්තුූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩඉන්න සමේ භාග්‍යවතුන් වහන්සේ දෙවියෝ පැමිණිවෙලාවක ජේතවනාරාමේ බබුලුවාගෙන මේ දෙවිවරු පැමිනිිල්ලා භාග්‍යවතුන් වහන්සේට සිහිපත් කරනවා භාග්‍යවතුන් වහන්ස උතුම්ම සත්පුරෂයක අපට ජීවිතය ලැබුණා ඒ සත්පුරෘෂ්‍යා තුළින් උතුම්මූශ්‍රී සද්ධර්මයක් සත්පුරුෂ ධර්මයක් අපිට ලැබුණා ඒ සත්පුරුෂ ධර්මය නිසා ඒ සත්පුරෘෂ්‍ය නිසා අපි අද මේ දෙවියන්බවට පත්වෙලාඉන්නවා මේ භාග්‍යතුන් වහන්සේ හම්බවෙන්නට පැමිණියාාවූ දෙවිවරු හය දෙනේ භාග්‍යතුන් වහන්සේට තමන් ලබපු අදදැකීමක් පිළිබඳව ලබලතියන සුවය පිළිබඳව මේ දේශනාව තුළද සිහිපත් කරනවා මේ දේශනාව බොහෝම කෙටිසූත්‍ර දේශනාව මේ දේශනාව තුළ ගාතා ධර්ම හතක් තමයි සඳහන් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ හමුවීමට පැමිණිච්ච මේ දෙවිවරු හය දෙනාම එක දෙවි කෙනෙක් එක ගාතාව බැගින් භාග්‍යතුන් වහන්සේට සිහිපත් කරහම භාග්‍යතුන් වහන්සේ ඒ හැම දෙනාටම කරන දේශනාවක් මේ දේශනාවතු අඩංග වෙන්නේ. මේ දේශනාවේ සාර්ථකත්වයට බොහෝම මේ පිංවතුන්ට වැදගත්වෙනවා මේ පැමිනිිච්ච දෙවියු පිළිබඳව අතීත්්‍ය පුවතක්. මේ වරගේ නම සතුල්ලපකායික වර්ගය. එෙමනං මේ සබ්්‍යි කියේන සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ සාකච්ඡා කරන්නේ දේශනා කරන්නේ සබ්බි සූත්‍ර දේශනාව මෙ සතුල්ලපකායික කියන දේව කොට්ටාසේකට. පංහුතුනි දි්‍යලෝකය ගත්තහම ඒ දිව්‍යලෝකවල දෙවිවරු අල්පේශාක්්‍ය දෙවිවරු මහාශාක්්‍ය දෙවිවරු ආකාසස්ථ, බොහුමාටු මෙයාදී දෙවිවරුම් පිළිබඳව අපිට සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ පුරාම දැකගන්ට පුළුවන්. එමනම් පිින්හතුනේ අටුවා දේශනාවන් තුළ දැක්වෙනවා මේ සතුල්ලපකායික කියන දෙවියෝ නිර්මාණයවිච්ච ආකාරය පිළිබඳව. මේ දේශනාව ඉදිරියට කතාකරන කාරණාවන් පිළිබඳව හොඳින් වටහා ගන්්ඩ මේ දෙවිවරු පිළිබඳව කතාව බොහෝම වැදගත්වයෙනවා. ඒ නිසා පිංතුනි ඔබ හැම දෙනාටමමම මේ දේශනාව තුළේ දෙවියන් පිළිබඳව විස්තරය, දේශනා කරන්න. මිට කාලයකට ප්‍රථම පින්හතුනිි වෙළන්දෝ හත්සීයක් එකට එකතු වෙලා නැවනැගිලා වෙන ත්‍රටවල්වලට වෙළදාම්කරන්ටයන්ට පෘදවෙලා හිටියා. මෙන්න මේ කාලසීමාව තුළ මේ වෙළදාාමය යන්න වෙළඳුන් හත්සිය දෙනා එකට එකතු වෙලා නැවතත් තමන්ගේ නැවට අවශ්‍ය කරන බඩුබාහිරාධිය. පුරවගෙන මේ නැවනැගිලා මහා මුහුද තරණය කරමින් මේ මහා මුහුදේ මේ නෞකාවගෙන අරගෙන වෙන ත්‍රටවල් වලට ගමන් කරනවා ඒ තමන්ගේ වෙළදාාම් කටයුතු සඳහා මෙහෙම යන අතර මගද පින්ංගතුනේ මහා මුහුද්දේ ගැඹුරු ප්‍රදේශ එකදී විශාල කුුණාටුවක් හටගෙන ඒ කුුණාටුව නිසා මේ වෙළන්ඳන් ගමංකරපු මේ නෞකාව සිදුරුබවට පත් වනා. පිංහතුනි ඒ නෞකාව සිදුරුවුණාට පස්සේ තැනින් තැන ඒ සිදුරුවලින් මේ මහාමුහුදේ ජලය ටික්ටික අර නෞකාවට පිරෙන්ඩ පටන්ගත්තා. මේවිදියට අර නකා මුහුදු ජලය පිරෙන්ඩ පිරෙන්ඩ පිංහතුනි ටිකටික මේ වෙළදාාමේ යන්න වෙළෙඳුන් හත්සීයක් සමගතියන මේ නෞකාව ටික්ටික මුහදුබත්වෙෙන්ට පටන්ගත්තා තමන්ගේ ජීවිතය තව ස්වල්ප වේලාවකෙන් නවතින බව ජීවිතයේ නැතිවෙන බව දැනගත්ත මේ වෙළෙන්දෝ තමන්ගේ වේදනාවත් එෙක්ක තමන්ගේ අම්මතාත්ත සිහිවෙනවා තමන්ගේ අඹුදරුවෝ සිහිවෙනවා ඒ වගේම තමන්ගේ ජීවිතයත් තව ස්වල්ප වෙලාවකින් නැතිවෙන වේදනාවත් එක්ක හිස්ලෝලෝවත නෞකාවපුරා කෑගගහ දුවන්න පටන්ගත්තා. මෙයාල හැම තැනම කෑගගහා මරණයේ වේදනාවත් එක්ක හැම තැනම දුවදවා ඉන්න අතරතුර විශේෂ සිදු වීමක් සිද්ධ වුනාා පිංහතුනේ. ඒ තමයි.ම බොහෝ දෙනා එහා මෙහා දුවනකොට මේ වෙළඳුන් හස්සී අතරහිටපු එක මේක පුද්ගලේ පැත්තකට වෙලා බොහෝම සංසුන් භාවනා කරමින් පැත්තකට වෙලා සංසුං කටයුතු කරා. පංහතුනේ අර මරණයේ වේදනාවත් එක්ක මේ බොහෝ පිරිසක් මේ නෞකාවතුළ එහාට මෙහාට දුවනකොට සංසුන්න්ද පුළුවන්ක මක් නෑ මොකද මරණයේ වේදනාව දැනනාහම මිනිස්සුන්ට උන් හිති තැක් නැති වෙනවා ඒවා අම්මතක වෙනවා ඉතිං පිංවතුනි අර පිරිස්සගෙන් කොටසක් මේ පැත්තකට වෙලා සංසුං මේ මරණේ වේදනාව දෙැනෙනකොට අනිත්තා එහෙමෙහි ඇතු දුවන වෙලාවේ මේ මනුස්සයා සංසුන් කොහොමද ඉන්නේ කියල බලන්ඩත් එක්ක පිරිස්සක් මේ සංසුං පැත්තකට වෙලා ඉන්න මේ මනුස්්‍යයාගේ අසට යනවා ගේල් අර මනුස්සයාගෙන් අහනවා මේ තවසුළු මොහොතකින් මේ නෞකාව මුහුදුබත්වෙලා හැම දෙනාගේම ජීවිත විනාසවෙඩ යන වෙලාවක. මේ හැමෝම හිස්ලූලූවත දුවනකොට වේදනාවෙන් කෑගගහා ඔබවිතරක් කොහොමද මිලෙසර සංසුම් වෙන්නේ. පිින්වතුනි අපිත් එක්ක අපිට ඒවගේ අවස්ථාවක් ලැබුණොත් ඒවගේ අවස්ථාවක මරණබියෙන් ඉන්නකොට කවරුවරි එහෙම සංසුංව හිටියොත් අපිට හිතෙනවා පිංහතුනේ මකක්හර අසනීපයක්ද දන්නෙත් නෑ කියලා හේතුව එබඳු අවස්ථාවක සංසුන් වෙනවා කියනෙ එක බොහෝම දෘෂ්කර වැඩක් නිෙසා හැබැයි පිංවතුනේ අරම් මනුස්සයා කියනවා ඔයාල කොච්චර කෑ ගහගන මේ නෞකාවපුරා බිරිහන්දිදී කොච්චර දිව්ුවත් මම මේ විදිහට සංසුන්ම මෙතන හිටියත් තවටික වෙලාවකින් ඔබලාටත් මටත් උරුම වෙන්නේ එකම පොදු ධර්මතාවය මම මේ විද්දිහට සංසුංව භාවනා කරමින් හිටිය කියලා ඔබ හැම දෙනාම එහා මෙහා දුවමින් කෑ ගහමින් කටයුතුගලා කියලා මේ ධර්මතාවේ වෙනස් කරන්න බෑ. ඉනිසා ඔබ කරන ක්‍රියාව නිෂ්පලයි මම මේ වෙලාව තුළ සංසුන්ම ඉඳීම තුළ යම් කෙසි ගුණධර්මයක් හරිපුරාගන්නවා එනිසා ඒකයි වටින්නේ මේ මොහුගේ මේ කාරණාව මේ සිතුවිල්ල මේ ප්‍රකාශය මේ හැමෝම දැනගත්තාම බොහෝදනාගේ නිවීමක් ඇතිවුුණා මේ පිරසට යම් අවබෝධ කාරණාවක් වැටහුුණා මේ පුරුෂයා කියන්නේ ඇත්තනේද අපි කෞුරු කොච්චර කෑගාගන වෙහෙසවෙලා එහාට මෙහාට දුවමින් කටිවුතු කළත් තවපුංචි වෙලාවකින් මේ නෞකාවට මේ ජලය පිරිල්ලා මේ නෞකාව මුහුද බත්වෙන කොට අපි හැම දෙනාටම උරුමවෙන්නේ එකම ධර්මතාවේ. ඒ නිසා මේක දැනගත්ත බොහෝ දෙනා සංසුන්භාවයට යම්තරමක් හෝ පත්වනාඒවෙලාව තුළ මේ හැමෝටම මේ කාරණාව කියපු මනුස්්‍යයා මම බෞද්ධේ මම මේ ගමන එන්ඩ ඉස්සසිල්ලාත් නිවෙසට ස්වාමීන් වහන්සේලා වඩම්මවල උන්වහන්සේලා අතුරින් පන්සිිල්ලරගන තෙරුවන්සරණ ගිහිල්ල ධනේ උන්න්නහන්සේලාට පූජා කරලා බොහෝමත්ම ශ්‍රද්ධාසිතිින් අවබෝධයකින් ජීවිතේ කටයුත්තු කරන ගමක් තමයි මේ ගමන මේ නෞකාවේ වෙළදාම් කරන්ට යන්නේ යම් අවබෝධයක් මගේ ජීවිතය තුළ තියෙනවා මේ වෙලාවෙ මේ වගේ දේකට මුහුණ දෙෙන්ඩ වෙන්න පුළුවන් ඒනිසායේ හැම දේටම අපි ජීවිතේ තුළ පුරුදු වෙලා කටයුතු කර්ඩෝනිිය ඉතිං මේ වෙලාව තුළ අර හැම දෙනාම මේ සත්පුරුස මනුස්්‍යයාගෙන් මේ සංසුන්වෙලාඉන්න මනුස්්‍යයාගෙන් විමසනවා හෙමනං අපිට මේ වෙලාවේ මොකක්ද කරන්න පුළුවන්. අං ඒ වෙලාවි අර ප්‍රඥාවතියන බුද්ධිමත්තු අර මනුස්සය ප්‍රකාශ කරනවා. ඔබ හැම දෙනාටම දැන්මට බණකියන්ට වෙලාව අඩුයි. තව පුංචි වෙලාවක් වෙඩ පුළුවන් අපි හැම දෙනාටම තියෙන්නේ. ඒනිසා ඒ පුංචි වෙලාවතුළ ඔබට කරන්්ඩ පුළුවන් උපකාරය මම සිද්ධ කරන්න. එනිසා ඔබ හැම දෙනාම ශ්‍රද්ධා සිතින් තෙරුවන් සරණයන්න. තෙරුවන් සරණ ගෙහිල්ලා පන්සේ සමාදංෙන්ට කිව්ව පිහතුනි. ඉතිං අර හැම දෙනාමකට කැමැතිවුුණාට පස්සේ. එක පාර හත්සීයකට මේ මහා වියසනේ වෙලාවේ හත්සීයකට කෑ ගහලා පන්සිිල් දෙන්න තෙරුවන් සරණය වන්ඩ ඒ නොදන්නා පිරිසකටේ මාර්ග ගමංකරවන්ඩ. හැකියාව නැතිනිසා කොටස් හතකට මේ හත්සිය දෙනාව කොටස් හතකට බෙදවා බෙදල මේ හැමෝටම එක එක කණ්ඩායං අරගන තෙරුවන්සරණය වනවා බුද්ධන් සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංගංසරණං ගච්ඡාමි දෘතියම්පි තතියම්පි මේ ආදී වශයෙන් මුලින් තෙරුවන් සරණය අවලා පස්සේ පන්සිිල් පද පහමේ අයට සමාධංකරවනවා ඒ විස්තරේ සඳහන්වෙනවා පිංහතුනිි මේ කොටස් හතකට කඩපු මේ කොටස්වලින් පළවෙනි කණ්ඩායමට තෙරුවන්සරණ යවල පංසිිල් සමාධංකරවල්ල ඉවරවෙනකොට ඒ වෙලාවෙදී ඒ ශරීරේතියන කුලේ ඇංගිලීටික යටපතුල් ඒ හරිිය ප්‍රමාණය දක්වා කකුලේ මුල් කොටසට ජලය ඇවිල්ලතියනවා පතුනි ඊළඟට දෙවෙනි කණ්ඩායම අරගෙන ඒ පිරිසට තෙරුවන් සරණ අවල පන්සිල් සමාදං කරවනකොට සඳහන් වෙනවා ධනිස්ස ගාවට වතුර පිරිලා දැන් පිංවතුනි අර නෞකාව ටිකටික ගිලෙනවා ඒ ගිලෙන වෙලාවෙ දැන් වතුර ටිකටික තමන්ගේ ශරීරයේ ටිකටික උඩට එන බව දැන් හැමෝටම දැනෙන කොට අර සත්පුරුෂ පුද්ගලයාව විශ්වාස කරලා මහැමෝම තෙරුවන් සරණයනවා ඊළඟට තුංගනි කණ්ඩායමට තෙරුවන්සරණ ඇවල පන්සිල් සමාධං කරවනකොට ඒ අයිගේ ඉන්න ප්‍රදේශයටම ඉන ප්‍රමාණයටම මුහුදු වතුර පිරිලතියෙනවා නවකාවට ඊළඟට පිංහතුනි හතරවෙනි කණ්ඩායමට තෙරුවන් සරණයවල පන්සෙල් සමාධං කරවනකොට එයාලාගේ නාබිය ප්‍රමාණයට වතුරපිරිලා පිංහතුනි හිතල බලන්ඩ ශරීරයෙන් භාගයක්ම ජලයෙන් වෙහිලා තව ශරීරයේ භාගයක් වතුරෙන් පිරෙනකොට තමන්ගේ ජීවිතයේ නැතිවෙනවා තමන්ගේ ජීවිතය තමන්ට නැතිවෙනවා කියල දැන දැන කාටවත් කරண்டு අපහසු ක්‍රියාදාමයක් මේ වෙලාවතුළ මේ හැමෝම සිද්ධ කරන්නේ. අපිට උුනත්තිහෙමයි. පිංහතුන ඒවගේ අවස්ථාවක සංසුන්ව ඉන්නව කියන්නේ ජීවිතේ තවස්ුවල්ප වේලාවකින් තමන්ගේ ජීවිතේ නැතිවෙනවා කියල දැනෙනකොට ඒ වේදනාවත් එක්ක සංසුන් වෙනවා කියන එක හරි මම්මාරු ක්‍රියාව. බොහොම දෘෂ්කරයි නමුත්. අර පිරිස, දැන් නාබිය ප්‍රමාණයට ජලයේ ඇවිල්ලා ඒත් මේ හැමෝම සංසුන්වෙලා තෙරුවන්සරණ ගිහිල්ලා පන්සිිල්ගන්නවා පින්වතුනි ඊළඟ කණ්ඩායමට තෙරුවන්සරණ ඇවලා සිව සමාදං කරවනකොට එයාලාගේ පපුුව ප්‍රදේශයට ජලය ඇවිත් බව සඳහෙනවා පින්ங்குතුන තව පොඩි ප්‍රමාණය ශරීරෙන් වෙහෙන්ඩ තියනෙන ීවිතේ නැතිවවෙඩ හස්ම ඉරවෙලා ජීවිතේ මැරෙනවා ජීවිතය නැතිවෙනවා. ඊළඟ කණ්ඩායමට එම නැත්තං හයිවෙනි කණ්ඩායමට තෙරුවන් සරණ ඇවලා පන්සිල් සමාදං කරවනකොට එ ලගේ ශරීරයේ බෙල්ල දක්වා වතුර පිරිලදැන්නවකාවේ ඒහම ජලයේ පිරිලතියන වෙලාවේ තව පුංචි වෙලාවයි හිස විතරයි තව වැහෙන්ඩ තියෙන ජීවිතේ නැතිවෙෙන්ඩ බලන්ඩ පිංවතුනේ. මොනතරං සැහැල්ලු භාාවේකින් මොනතරං සංවරකමෙකින් මේ අය තමන්ගේ ජීවිතේ මේ නැතිවෙන වෙලාවෙත් හිටියද කියලා. පොහෝම වටිනවා. බලන්ඩ එතනමර සපපුරුසයාව විශ්වාස කිරීමතුළ ලැබිච්ච සංසුම්භාව සැනසීමම තම ඒ විශ්වාසකරේ. අවසාන කණ්ඩායමට තෙරුවන් සරණය අවලා පන්සිු සමාධං කරවනකොට සඳහන් වෙනවා ලුණු රසැති ජලය ඒ හැමෝගේම කටවල්වලට මකයට එන වෙලාව. තව පුංචි වෙලාවකින් ජීවිතේ නැතිවෙනවා කියලා දැනනාත් තමන්ගේ කටට වතුර එන තරම්ම ඒ මුහුදු ජලයෙෙන් නෞකාව යටට ගිහිල්ල කියල දැනුනාත් ඒ හැමෝම තෙරුවන් සරණ ගිහිල්ලා. බලන්ඩ කොච්චර සංසුන්ගුනාාද පංවතුනි බොහෝ දෙනා හිතල බලන්ඩ උදෑසන තමන්ගේ රැකී රක්ෂා කටයුතුවලට පිටත්වෙන කොට ඒ හැමෝම බුදුරජාණන් වහන්සේගේ උතුම්ම ඒ නිවසේ තැම්පත් කල්ලා තියනෙන බුදුකොටිය ගාවට ගිහිල්ලා බොහෝ වෙලාවට වැඩටයන්ඩ පරක් වෙලා ඇති එතනට ගිහිල්ල මහා වේගයින් පන්සිිල් පදටික කියවල්ලලා කියවල කටපාඩමින් දුවල ඉක්මනටයනවා ඒක අර්ථයක් දැනගැනද කියලා හිතා ගන්ට බැරිය නවස්ථා තියෙනවා මම් මොකද්ද මේ කරේ කියනෙ එක හරරිියයට අවබෝධයෙන් සිද්ධ කරඩඕනිි අපි පන්සිල් පදපහා අරගන්නකොට මෙනෙහි කර්ඩෝනේ අපි මේකයි මේ සමාදංවෙන්න කියලා. ඉතිං අරහැමෝම සද්ද නගල බෝම සදැහැ සිතිං යුක්තව පන්සිිල් ගත්තා ඒ සීලේ සමාදං වුණා ඉතිං ඒ විදිහයට සිල්සමාධංවෙච්ච තෙරුවන් සරණගිය අර වෙළඳ පිරිස තමයි පංහතුනි ඒ මරණයෙන් අනතුරුව දිව්‍යලෝකයේ සතුල්ලප කායික කියන දෙවෝ වසයෙන් එදා දිවියලෝකෙ පහලවනේ. ආංගේ දේව පිරිසගෙන් හයිදනෙක් ඇවිල්ල එදා නෞකාවිදී සත්පුරුෂයකු මුණගැහීම ඒ සත්පුෘෂයාවිසිං ඒ ප්‍රකාර්ශකරපු වච්චන විශ්වාස කරලා ඕගේ ශාෂශත්‍රෘුවරේක වන උතුම්ම බුදුන් වහන්සේ විශ්වාස කරලා ඒ සිද්ධ කරපු දේට පමණක් ඔවුන් හැම දෙනාම දි්‍යලෝ කකිපදුනා ඔබ හිතල බලන්න ඔබ සිද්ධ කරන දේවල් ජීවිතේතුළ කොච්චරද මේ වෙලාවතුළ මේ ශ්‍රද්ධාවන්ත පින්ංහතුන්ලා එකට එකතුවෙලා ඔබ හැම දෙනාම මේ දේශනාව ශ්‍රවණය කරනවා වගේම මේ ගුවන්විදුලේ තුළින් බොහෝ පිරිසකට මේ දේශනාව ශ්‍රවණය කරන්ට ලබා දෙනවා. ධර්මේ දේශනා කරලා ධර්මේ ප්‍රචාරයකිරීමේ ආනිසංසු කොච්චරද. එනිසා අර නෞකාවේ හිටපු වෙළෙන්දන් තෙරුවන්සරණ ගිහිෙල්ලා බොහෝම සැදෑසිතිං පන්සිිල් ගැනීම ප්‍රමණක්ම සිද්ධ කරලා දිව්‍යලෝක ඉපදුණා සුගති බවයකට ගමන් කලාා ඒ නිසා මේහැම දෙනාම මේ ජීවිතේ තුළ මොනතරං ඔබාපි පින් සිද්ධ කරගන්නවාද නිරන්තරයෙෙන් පන්සේ සමාධංගෙනව නිරන්තරයෙෙන් මේ වැනි ධර්මදේශනාවන් උතුම්මූ බෝධිබන්ධනාවන් ඒවගේම පිරිද්දේශනාවන් තව නොහෙක් ආකාරූ පින්දහම් ඔබැමුවම සිද් කරනවා ඒනිසා ඔබ සිද්ධ කරන ඒ දේශනාවල් පින්දහම් එක් ගත්තහම ඔබේ ජීවිතය නිවැරදි ධර්මානුකූල කටිවුතුවලින් යුක්තනම් ජීවිතේ බොහම සතුටුවෙන්න පොළුවංඟපට. ඒනිසා ඔබ කරන ක්‍රියාදාමයන් ඔබගේ ජීවිතේ සුවපත් කරන්නට පුදුමාකාරයෙන් ඉවහල් වෙනවා. ඉතිං පින්හතුනි එදායේ සතුල්ලපකායික කියන දෙවියන් වෙලා ඉපදිච්ච පහලවෙච්ච දෙවිවරුන්ගෙන් හයිදෙනෙක් තමයි මේ ජේතවනයට වැඩම කරල්ලා භාග්‍යවතුන් වහන්සේ අභියස ඉඳගන මේ සාකච්ඡා කරන්නේ ඒ දෙවිවරු හයදනාගෙන් පළවෙනි දෙවියෝ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉදිරිිය ගාතාවක් සඳහන් කරනවා පිංහතුනි මං ඔබට මුොලින්ම දේශනා කරපු ගාථාවේක සබ්ි රේව සමාසේත සබ්ිකුබ්බේත සන්තවං සතං සද්ධම්ම මංඥාය සෙියෝ හෝතින පාපියෝ පංහතුනි ඒ පළවෙනි දෙවිකෙන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට සබ්බිරේව සමාසේත සත්පුරුෂයන්ම සුරු කරන්ට සබ්බි කුබ්බේත සන්තවං ඒ වගේම කල්්‍යයාන මිත්‍රියෝ මාස්ත්‍රය කරන්න සත්පුරුෂයෝම කල්්‍යයාන මිත්‍රිය කරගඩ. එවිට ඔබට සතන් සද්ධම්ම මං්ඥාය උතුම්මූ සත්පුරුෂ ධර්මය ජීවිතේයට එකටකතු කරගණන්නඩ පුළුවන්. සෙියෝ හෝතින පාපියෝ. ඒ විදිහට ජීවිතේ ගතකරොත් පින්හතුනි සත්පුරුෂයන් නැසුරු කිරීම සත්පුරුෂයන්ම කල්්‍යයාන මිත්‍රයන් වක්ෂයෙන් කටයුද්ධ කිරීම. උතුම්මූ සත්පුරුෂ ධර්මය සද්ධර්මේශ්‍රවනය කිරීම ආනි සංසහැටියට ඔවුන් සහිපත් කරනවා. සෙියෝ හෝතිනපාපියෝ දියුණුවක්මයි ජීවිතේ දැතිවෙන්නේ පිරිහීමක් අවදාවත් නෑ කියලා. ඉතිං පදවෙනි දෙවියෝමේ තමන් ලබපු දේ පිළිබඳව තමන් ජීවිතේ තුර ලබපු වදදැකීම පිළිබඳවයි මේ සීපත් කරේ. ඊළඟටේ ගාත්තා ධර්මය සිහිපත් කරලා. දෙවිනි දෙවියු ඇවිල්ල භාග්‍යතුන්න්නාන් ඉදිරියයට. ඒ දෙවිනි දෙවියොත් ගාතාවක් සහිපත් කරනවා. පංහතුනි අර පළවිනි දෙවිගෙනා කියපු ගාතා ධර්මයමයි. අවසානු පදේ විතරක් වෙනස් කරලා කියනවා. සබ්බි රේව සමා සේත සබ්බිකු බේත සන්තවන්, සතං සද්ධම්ම මං්ඥාය පඤ්ඥා ලබ්බති නා්‍යතෝති. සත්පුරුෂයෙන් නැසුරු කිරීම තුළ කල්්‍යාන මිත්‍රයන් සේවනය තුළ උතුම්මූ බුදුරජාණන් වහන්සේලාගේ සත්පුරුෂ ධර්මය සද්ධර්ම ශ්‍රවනය කිරීම තුළ පිංහතුනි ජීවිීතයේ තුළ ප්‍රඥාව උපදවාගන්න පුළුවන්. ඒ අවස්ථාවන් තුළ කටිවුතු කරන්්ඩ ඕන ආකාරය පිළිබඳ ඔහොඳ ප්‍රඥාවක් ඇති කර ගත්තහැකි. අර බොහෝ දෙනා මරණ බීතියෙන් මරණයට ලංගෙනකොට අර සත්පුරුෂයා. ප්‍රඥාව තුළෙක් තමන් ඒ වෙලාවෙ තමන්ට කරන්්ඩ පුළුවන් හොඳම්ම දේසිද්ධ කළේ ඒ තමයි ඒ හැම දෙනාටම තමන්ට පුළුවන් සද්ධර්මය සත්පුරුෂ ධර්මය කියල දුන්න තමන් ගමන් කරන මාර්ගයේ කියල දුන්න ඒ තමයි ඒ හැමෝම තෙරුවන්සරණ ඇවලා පන්සල් සමාදන් කෙරෙව්වොත් මේ වගේ තත්තෙට පත්තිෙන්ඩ පුළුවන් වේේ යම් සනසීමක් ජීවිතයට ළඟා කරගන්න පුළුවන් වේවෙ කියන විශ්වාසය තිබ්බා. ඒනිසායි එදා ඒ කාරණාව සිද්ධ කළේ. ඒනිසා මේ දෙවිනි දෙවියෝ කියද සීපත් කරනවා ප්‍රඥාව ජීවිතයට උපදවාගන්න පුළුවන්. ඊළඟට තුංමිෙනෙ දෙවියෝ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ සිහිපත් කරනවා අර ගාතාවම ධර්මයම සිහිපත් කරනවා. ඒ ගාතා ධර්මය තුළ එහෙෙන්ම මේ ගාතා ධර්මයේ ප්‍රකාශ කරලා අවසාන පදය වෙනස් කරනවා. සෝක මජ්ජේ න සෝචතිය. සෝක රැසක එෙමනැත්තම් බොහෝ දෙනා සෝක කරකර ඉන්න අවස්ථාවක සෝක නොමැතිව ඉන්ඩ පුළුව. හරියට මොනොවගේීද පිංහතුනි. අර හස්සීයක් වෙළඳුන් ගමංකරපු නෞකාවේ බොහෝ දෙනා, මරණ බියෙන් කෑගගහ සෝක කරකර ඉන්න අවස්ථාවදී. අර සත්පුරුෂ පුද්ගලයා. ඒ හැමෝම සෝක කරනකොට සෝක නැතුව බොහෝම සංසුන්ව කටයුතු කරන්නට හේතුනේ. මේ උතුම්මූ සත්පුරුෂධර්මමයි. සත්පුරුෂයෙක් නිසාමයි මේ ප්‍රඥාවතියන නිසාමයි සද්ධර්මය තියන ඒ සද්ධර්මයත් එක්ක ජීවිතයට ඇතිකරගත්ත ගොුණධර්ම නිසාමයි.ර. සෝක කරන්න බොහෝ දෙනමද සෝක නොකරඉන්න පුළුවන්ගුණේ. පින්හතුන ජීවිතය අවබෝධයෙන් ගත කරනකොට හැම දුකහිතන අවස්ථාවක්ම බොහෝ දෙන අපේ ජීවිතේ තුළින් නැතිව වෙනකොට අපේ ජීවිතයට බුඩක් දේවල් නැතිවෙනකොට. සෝකහිත න අවස්ථා එනම අපේ ජීවිතයට ගොඩාක් දුක්හිතන අවස්ථායටවා හැබැයි මේ උතුම්මූ සද්ධර්මය තුළේ යම් අවබෝධයකට ඇවිල්ල ඉන්නට පුොළුවන්න ජීවිතේ තුළ සෝක මජ්්‍යයේ න සෝචති සෝක කරන බොහෝ දෙනා අතර සෝක නොකර ඉන්න පුළුවන් ගුණධර්මයා. ඊළඟට හතරවෙන්නේ දෙවියු ඉදිරිිය ටැවිල්ලා අර ගාතාවම සිහිපත් කරනවා ඒ ගාතාවම සිහිපත් කරලා ඒ ගාතාවේ අවසාන පදේ විතරක් වෙනස් කරනවා ඥාති මජ්්‍යයේ විරෝච්චති සත්පුරුෂ ඇසුරු කරනවනං සද්ධරමය ශ්‍රවණය කරනවනං කල්්‍යාන මිත්‍ර ශ්‍රේවනේ ජීවිතේ තුළ තියෙනවනං ඥාති මජ්්‍යයේ විරෝජති බෝ ඥාති සමූහයා මැද බබලන්න පුළුවන් පංහතුනෙ ඔබ හැමදෙනාම අතර නිරන්තරයෙන් පින්දහම් කරන නිතර දහම් අසන නිතර සත්පුරෘෂයන් එක කටයොුතු කරන හොද තමන්ගේ ඥාතියෙක් සිටිනවනං ඒ හැම දෙෙන මැද්්‍යිය මේ කෙනාව බබලන කෙනෙක්කෙනවා හැමෝම ප්‍රසංසා කරනවා බලන්ඩුකෝ. මෙයා නිතර බනාහන නිතරම හොඳින් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කර්මය කර්මඵලයේ විශ්වාස කරන බොහොම හොඳ කෙනෙක්නිය කියලා. ඒ කාරණාවල් හිතටෙනවා. එනිසා ඥාතිීන් මැද බබලන කෙනෙක් බවට පත්තිෙන්ඩ පුළුවන්. ඊළඟට පස්වෙනි දෙවියු ඇවිල්ලා ඒ ගාතාවම සහිපත් කරලා අවසාන පදදේ සහිපත් කරනවා. සත්තා ගච්චන්ති සුග්ගතින්ති සියලු සත්වයෝ කල්්‍යයාන මිත්‍රත්වය සත්පුරුෂ ධර්මය උතුම් වූ ධර්මය තියෙනවනං සත්ධර්මය තියෙනවනං සත්තා ගච්චන්ති සුග්ගතිං උතුම්මූ සුගතියට ගමන් කරන්න පුළුව පින්වතුන මේ දෙවිවරු තමන්ඒ ජීවිතයේ ගත කරන කාලෙ මේ අවස්ථාවත් එක්ක අර සත්පුරෂයාගේ මඟ පෙන්න්නේ මත් එක්ක මේ ලබපු සුවය පිළිබඳවසහි පත් කරන්නේ ඊළඟට හවෙනි දෙව ඇවිල්ලා නැවතත් අරගාතා ධර්මයම සිහිපත් කරල මතක් කරලා අවසානපදේශීපත් කරනවා වෙනස් කරලා. සත්තා තිතන්ති සාතතන්ති ජීවිතේ සත්‍යයන්ට සතු ටිින් සැපයිං වාසේ කරන්න පුළුවන් මොනහලබෙනකොටද. සත්පුරුෂ ආශ්‍රයේ සාහමයේ උතුම්ම සද්ධර්මය නිසා. ඒළඟට හත්වනි දෙවෝ භාග්‍යතුන් හන්සේ ග හයිවෙන දෙවවු මේ විදිට කිව්ූ හම මේ දෙවිවරු හැමෝම එකට එකතු වෙලා කිව්වේ මෙලොවජී විතය තුළ එහෙමනැත්ත මේ ලෝක වසයෙන් ලබන්ඩ පුළුවන් සම්පත් පිළිබඳව ඉතිං ඒවෙලාවෙේ භාග්‍යවතුන් වහන්සේගින් මේ දෙවිවරු විමසනවා අපි මේ කිය පුදේ භාග්‍යියතුන් වහන්ස නිවැරදිද එවිට භාග්‍යතුන් වහන්සේ පිළිතුර දෙෙනවා. ඔබලා කියපු හැම කාරණාවක්ම බෝම යහපතිේ. හරිම නිවරදි ඔබ ලබපු සුවය මේ සත්පුරුෂ ඇසුර නිසා ඒ සත්පුෘෂයාගෙන් ලබිච්චමේ උතුම්ම සද්ධර්මය නිසා ඔබ ලබපු සුව පිළිබඳවසිහිපත් කරේ හැබැයිමං ඔබගේ ජීවිතයට මෙබැදි කාරණාවකුත්තිදිරිපත් කරන්නං එවිලි භාග්‍යතුන්න්නන්සේ සීපත් කරනවා මේ දිවිවරුන්ට සබබා සංහෝ සුභාසිතං පරියායේන අපිච මම්මපි සුනාත ඔබ හැම දෙනාගේම සියලූම වචන සුවපත්වෙනවා. ඒ සියල්ලක්ම නිවැරදි හැබැයි මම්මපි සුනාත මේ මගේ වචනේද ශ්‍රවණය කරන්ට එවිට භාග්‍යතුන් වහන්සේ. නැවතත්තර ගාතා ධර්මයම සිහිපත් කරලා. සබබිරේව සමාසේත සබ්බිකුබේත සන්තවන් සතං සද්ධම්ම මഞඥාය සබ්බ දුක්කාපමුං්චතීති. අවසානපදේ භාග්‍යතු න්සිත් වෙනස් කරනවා සබ්බ දුක්කා පමුංචති සත්පුරුෂ ආශ්‍රේතුළින් සත්පුරෘෂයන්ම කල්්‍යයාන මිත්‍රයන් වසයෙන් කටියුතු කරනකොට ඒ උතුම් වූ සද්ධරමස්ශ්‍රවනය කරනකොට භාග්‍යතුන් ාන්සේ සීපත් කරනවා. ඒ සද්ධර්මය තමන්ගේ ජීවිතය තුළට අවබෝධයක්කට ගැනීමෙන්. ඒ ධර්මය අවබෝධ කර ගැනීම තුළ සබ්බ දුක්කා පමුං්චති සියලූම දුක්ඛයන් නැති කරන්න පුළුවන්. ඉතිං බලන්ඩ පිංගතුනිමේ දේශනාව අවසානයේදී අර දෙවිවරු හැම දෙනාම බොහෝම සතුට සිත්තති වුණා. බුදුරජාණන් වහන්සේ දවන්ට ධර්මප අදහම්පදයක් දේශනා කලා කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ ධර්මකාරණාවන් ඔවුන්ගේ ප්‍රකාශයන් සතුට සිතිං නිවැරදී යහපති කියල භාග්‍යතුන් වන්සේ අනුමතකිරීමත් එෙක්ක බොහෝ සතුට සිත්් ඇතිවෙච්ච සතුල්ලපකායික දෙවියූ. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා දිව්‍යලෝකයට කියා. එමනැත්තං එතනින් අන්තරස්ධානුනා කියල සඳහන් වෙනවා. ඉතිං පිංහතුනිමේ භාග්‍යවතුන් වහන්සේ මේ සබ්හි කියන සූත්‍ර දේශනාව තුළ දක්කපු කාරණාටික හොඳට සීහ ටරගන්නට. ජීවිතේ තුළ සත්පුරුෂයන්ම ජීවිතයට එකතු කරගන්න. කල්්‍යයාන මිත්‍රයන්ම ජීවිතේ තුළ එකතු කරගන්න. සත්පුරුෂෝ කල්ල්‍යයාන මිත්‍රියෝ ජීවිතයේ ඉන්නකොට ඔබට අසත් ධර්මයක් අසත්පුරුෂ ධර්මයක් ජීවිතයට එකතු වෙන්නේ. එකතුවෙන්න කොහෙන්හරි මාර්ගයක් ලැබුණොත් එවිට සත්පුරුෂයෝ, කල්්‍යයාන මිත්‍රියෝ. ඔබවවෙෙ මුදවාගන්නවා ඒ තමයි නිවැරදි සත්පුරුෂෝ. එනිසා ඔබ හැම දෙනාගේම ජීවිතයන් සුවපත් කරගන්නට මේ දහම්මනුශාසනාවත් ඔබේ ජීවිතයට එකට එකතු කරගන්නට එවිට ඔබගේ ජීවිතේ බොහෝමත්ම හොදිින් බොහෝම සුවෙන් කටි උතු කරන්නට ඔබට ශක්තිය දහිරියල වේවි. ඒනිසා මේ උතුම්ම දහම් දේශනාවේ ආනුභාවයෙන් හැම දෙනාටම ධර්මාවබෝධය පිණිස මේ දේශනාවත් හේතුවේවා වාසන වේවා කැළකවුරුත් සාධූ කියල පාර්ථනා කරුම් මීළඟට තර්ම දේශනාවේ දායිකත්වයංසී පත්කිරීමට අවස්ථාව. අවස්තරයි ස්වාමිින්ද්‍රයන් වහන්ස අතදවස්සේ ධර්මානු ශාසනාවේ, දායිකත්වයන් අරමුණ ඉදිරිපත් කරන්නට වර්ෂ දෙදාහස්ථානමේ ජනවාරි තිස්වන දින මිට වසර පහකට පෙර හදිස්සි රිය අනතුරකින් අබහ ප්‍රාප්තිෙච් ඉන්ද්‍රාවති මහත්මීිය මවසා ධීනිය වන බේරවල විදසේවා සම්පකාර සමිතියේ කළුවාමෝදර ග්‍රමියය බැංකු කළමනාකාරණී T දිල්කි උද්‍යයංගනී යන අයට පු ්‍යානමුෝදනා කරමින් ධර්මදේශනාවේ දායිකත්්‍යයගෙන කටතුකන්නවා කලුවමෝදර සීලානන්ද පාර පදිංචි ලංගම අළුත්කම ඩිපවේ හිටපු කළමනාකාර සහ බේරහල විදසේවා සම්පකාර සමිති හිටපු සභාපතිටී බැසිල් ප්‍රේමරත්න මහතා ඉතාලී සේවනියුතු, කේ සුරංජිත් මහතා කළුතර අළුත්කම ජාතික පාසෙල උසස් පෙළ හදාරන්නකගේ තිවංක උදයංගපුතා සමග අට වසර අධ්‍යාපනේ ලබනකේ මලිත්ති චමත්කා දේනිය ඇතුළු පිරිසවිසන්. ්‍රෂ්ාම් ලත් නාචාර්ණී හේමා විධානගේ මෑණියන් සහ දූදරුවන් පිරිසවිසින්, අග තිස්පයින් දාසේ රමන් පාර නුගේකොඩ පදිං චිවසිට. මීට වසරහල අටකට පෙරපල්ලො සැපත්ගේවී පොඩි මහත්මයාට පින් පැමණීම සහ. පල්ලො සැපත් දෙමෝපියන් සහ සෞදර සෞදරියන්ට පින් පැමණවීමත් දේශගන් වහන්සේගේ උතුම් පාර්ථනා අටවවායි ප්‍රාර්ථනා කිරීමත් අනෙකුත් අපසිද්ධිනාට ධර්මාබෝධෙ ලබේවායි පතමින්, ාව දයි ෙන ටතුකන්නවා නുගෙකොඩ රේමන් පාර ంක පහෙන් ද සේ පදිంచි, හේම විධානගේ මහත්මිය විසේ. වසර විසි හතරකට පෙ පలో පත් ෑබර ුනිල් ේනාදීර యනට සහ වසර හතරකට පെ ప ెපත් ෑබ අනලා ේ දීර ෑනయන්ంట පින් අනමෝදන් කිරමත් නමින් පලො සපත් ඥාතීන්ට පින් අනොධ කිමත් දේකන් වහසය තුළ සසිලුම වාමින්ද්‍රයන් වහසේලාට නිදු නරෝගිච්‍ර ජීවනය පැතිීමත්. සිරු ලෝවාසින්ට ධර්ම බෝධය පිණිස මේ කුසලේ හේතුවාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායිකත්තේගෙන කටතු. කරඳවා නොගේකොඩ මිරිහන ගල්වල පාර අංක තිස්තකෙන් තුනෙහි පදිංචි සේනාදීර පවුලේ දදුදරුවන් පිරිස විසේන්. දෙදහ വස්്තුനെ നമാര തിස්്തන දිന ഭപ്രപത RP ആරිവශമാතා ගේവසරක් പിരරීම നමිත්തෙන් ඒ പරാර්ത කොට നൽ. കරുදු ොත්്ത നරങ കොල්് കොട ලිපിന പදිിంചവසිට. മീගේ ാന ുണപല රാජ പක්് േര ാජ കක්ෂ യുവ മ රത് ്രීති സපത ാമനി රජ කරണ ද වെ ගේ അනකුත් ഞാතිിന് පින් අනമෝදൻ කිරීමන්. രം චතු സ සංජීവ മതුවන්ති දරුවන්. ത ന് ന സ്മ സചിവത സി് ആരിവശമാത് ആതന് ി് വയല പ්‍රധാന തായത്ത ദർമിൻ ിന്ന സിവതനാട സുച്വത്സി്ന കുസും ത കർണാസേയ. മരാവത്തി തിലക ජയන්ത കുമാർസിങ്ങ പദമസോമ നിലമനി ആതി സിരുമ ഞാതിന് ു്ഞാന മുതധന കරമി ദർ ദിശ്നാവെ തായക്കത്തേගෙන കടതുക്കന്നවා. ഇംകുരുവത് പഹ് ദിയ തുර പദി്ചി RർP. දුරාාවති චන්ඩිකා වංශ සීල මහත්මිය වෙසෙන්. පන්නිපිටිය පොල්ලුවත්ත හන්දියේ පදිංචි මැනිිකේ දිසානායක අම්මාගේ ජනවාය තිස්ව න දිනටයද නසු අටවෙනි උපන්දිනීට ආශිරවාද පැතිමක්. මීට වසර පහලොකට පෙර අබෝප ක්‍රාප්ත ස්වාමි පුෘෂ්‍යාවන කරුණාපාල පෙරලාා තාත්තාට පින් අනුමුොදන් කිරිමත්. මේගේ සිලුම නෑදයින් සෙහිපත් කිමත් දරුවන්වන පාලී නිශාන්త දීප මිරූප රුවන්త ධනంచේ. ගැමුණු සංచිවනි ආදී මුණපුుරු මිනිබిරියන්සා అభిෂේක්క రై చూలాන් තිලින ගිම්හාන එක්ම දෙමුණු සදිල් දරුවන්ට సෙත්్ ప్రాර්తනා කරමින් ර්ම දිශ්නාවේ දායිකත්తේ ගෙන කටතු. කන්නනවා అංක දෙස හටෙන් දෙපාන පොල්్වත්త හන්දිය පన్ననిපිටి පදිంచి భిෂేకసමర్කෝන් రైනි సర్කෝන් ඇතුළු. െ සിലുമ දෙന විിස. ാതുാകട് കസ്പ മදරගമ වි ലെ සේവേക്കക විി്രാമි കു AE සുപසිിං് ආതරനി മാനൻ പർോ അදට වසර තිස්හතක් සപിරെ. ආചർനഎඒ സോ സര് കළുරിയකොට് අതදට වසර දහ දහයකි. ඒ අ මෙම දැන්ට වසර පනස්് පහකට පෙරപർലോ පත් විදුහල් පതിഎඒ ඒකේ പ ආදරනිය පියනන් සහ කැക്കලාවල පුංච අ ാපප ැ ස ඳ ോോ ത ෝദര ാන් ස මටත් සිിලു ന ට හ පතක් വේ වා ്രා ത කිරමත් මෙම ධර්මදාානය නිවන් ස පිණස හේතුවාසන ේ පතමින් ං දිිශ ේ දායි කත්තේගෙන කටතු කන්නවා. බාන්දුරාගොලට ගස්පේ පදිංචි එඒේ පදමාපියසීලි ගුරු මාත්තාව විසින්. අම්ඹී පුස්ස මාකුර පදිංචිුව සිටි. සීලා නිමල චන්ද්‍ර වනතමාගේ දිදහශසි අතරේ ජනවාරි තිස්ව වන දිනටේ දෙන අසූන ජන්මදිනය සමර මෙම දේශනාව දාායිකත්යේ ධරන අතර මෙම ධරම් දේශනාවේ කුසලේ බලයෙන් මේ බවදීම චතුරා සත්ත ධර්ම බොද වේවායි පැතිමත් ඉදිරියටත්. මෙවැනි පිින්කං ලහිදීටු නිරෝගිස්ව ලැබේවා දැට වවසර දොලාකට ඉහතදේ දිවන්ගතූ ස්වම් පුරෘෂ්‍යාව වන, ේම් නිමල චන්ද්‍ර මහත්ත ඇතුළු දෙපාශයම මේීගේ දෙමෝපියන් ඇතුළු ඥාති මිත්‍රාදිීට පින් පැමනවීමන්. සැපදුක්ෂයා බලා තමා රැකබලාගන්නා තියනුවුන් දෙදනගේ සිලු කටුතු සාර්ථකයිව අයයි ප්‍රාර්ථනා කිරමත්. ලිස්සද්ධී මෙතුම් හා ප්‍රබුද්ධියයන උනුපුරන්ගේ, අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි පතනා අතර මාකර විහාරස්ථානය විහාරාධිපපුත්තේ ූජනීය ඇළතුවල මේදංකරස්වාමින්න් වහන්සේ හා ධර්මදේශනා පැවත්තු දේශකයන් වහන්සේ ශි රාධ කරමින් ධර්ම දේශනාවේ දායිකත්වය ගෙන කටතු කරනවා. අබේ පුස්ස මාකුර පදිංචිශීලා නිමල චද්‍ර මහත්ම විසන්. ද අත ජනවා විසිහය වන් දිනට අසුවවෙ පන්දදින දෙදන කළතුර නාගො ශ්‍රී ෝවිිතා රම මාවත්තේ පදදිංචි ී. త ోగ వ కాశ త ర్ ేశన య్ హాపర్లో ప జీ ింద్రిక్ ిල්్ల స్త నోన ඒ జైనరిిල්్ల మరిస ోన ను మోప్యంంట ార్శాల චార ඒ ర్మ ేన ిල්్ల స పషార్ జ మెలి న జ లస్ల నోన డీ పబస్ ిల్ ీపా ిల్වා ీ మాటిన ిల్ జీ ారం ిల్ల జఎ్ సిල්్ జై ిල්్වා. ജ ി സമ ിල් ඇതතු ിල්മ ന് പി ന ොද ിීමත්. . අගේ බවකාම ජීවිත හ පත්වී ඒ සිල් දෙനට, ච ධම ോി വ ്ി വ ി ന നുപරു ന ര രാത ി ശനාව දාാ කത്ത ගෙන കട്තු ന്ന ොട ശ ോാ ത് തി്ച ജ ുസ මාවത്ത හත්്ම യ සින්. රත්නපුර, കොസ്പැල වින්න අංක වි සිහත්തෙන්. හය ඒහි නිවසේ පදිංචුවසිට වසර හැට දෙකකට පෙරමියගිය විතාාරලාගේ සෞහහාමේ මෑනියන්ට සහ මීට්‍ර මස්සර පනසෙකට පෙරමියගිය හෙටි ආරච්චිගේ පිරි සිංඥෝපයනන්ට සහ මේ පරලෝගී සංසාරගත ඥාතිීන්ට තම ආත්මේ සූපත්වී, අමාමහ නිවනින් සැනැ ට ේ හතු වස්සන දශක න් වන්සේට අත් ි වාාද කරමින් දර් දේශනාව දායිකත්තයගෙන කටතුගන්නවා. රത് പര കസ്പല വിനാ് ിഹതെ യ ഹി പതിന്ചി ഹെറ്ടി ആറച്ചുകെ ലിലവത്തി മഹത്മിയ മിസ്യ്. തിതാസ്തനി നവര തി്ന തിന് സയ നു തു്ങന ജ്തിന സമ് കുനതു് സോം് ു് ആശി വതകിരു ി പ്ാത്നകര മാ് വ് ിു ര് ശ ്ാ കരമത് പ്ോ ന്െ ു ട കുി പ് മപാട് ോ മാന് ാസ്ന ിതാ ന്െന. රන් තා යට පින් അනമ කිര ත් പർശ ി ത ്ര ോ රමින් න നාව යිකත්്ේ ගෙන ටතු කරනම കളවත්ത න ්‍රහ ലോ ම പදිചి ල ഡ දනවത මහත්මිය විස. തදතුന്നെ ජනර විසින් හන දින പ രാපතු ෑගල් നගොල් പാර ുුණසේ ක മാ് චത එක തിంచුව සිට. ിവංගත പ නන් ව එල් ගුණසේ ක මහත්තා ගේ കළുසනි. ුණ මරන වෙනුවෙන් මෙම ධර්ම ේශന වෙනුවෙන් දායකත්ේ ද නත ජත් ෑനන් ව න්දා ගුණසේ කර මහත් ටත්. අය සපත් ගුණේ කර මහතා අට බරිඳ නක හත් ර්ගශ ോග සയ පැීමත්, මෝගේ පශය සහ පියාගේ පර්ශවයේ සි මීග තින්ට පින් පැමවීම ස ුවත් සි ාති ස හිත මතරාදීන්ට ിදු පීරකි සුව චරිජීවන ප්‍රාර්ത කරමින් ධර්මදේශනාව දාක േ ග ට ගන්නවා. ැගල් നගොල්്ල പාර වැැල් ുුණසේ කරമാාවත්്ത එച് തിසതෙන් එක පදිിංචි නුවන් ගුණසේ කර മහතාവසි. ැ ගෞනිය දේශക്കാനන් හසේശം සිിදු කරන පුണ് നമോത. එමනං පിං്තුන මිපවන වෙලාවක් බ පിංවත් හැම දෙෙනම මේ උතුම්මූ සද්ධර්ම දේශනා කරගෙන හැමබ නම ශ්‍රවനය කරමින් සිද්ධ කරගත්තා പണ് ධර්මයන්. පින් යි රන ං ෑම ര නා ියලും ලා പ ොත්്තු ಪಾර්ത ාව ಲ සි සිද ෂ්ට සිද්ධ රගන්නට. හැම දෙනාටම ශක්ති ැර ලබේවා. එ වගේ මේ පින්ංවත් ු දෙනාගේ නමින් මේಪ ගිහිල්ල සිටිනේ නම් සඳහං කල නොකළ ියලූ මගේ 12 ට පിින් න ෝදාං വේවා. ്പലජവ സ කගnitwa උ niവingസsetwakin පതനവ nyaസ ක ගതക്ക පു ഇද nyaത naහ சuki hun <imitation> nyaതയ ഇද nyaത naහ சuki hun nyaതയ ഇද nyaത naහ சகிතා hun ഞതയ එ වගේ මේ උතුම් වූ දහම් දේශනාවට දායිකත්තය ලබාදෙන මේ පින්වස් සෑම් සුරි දෙනාටම මේ උතුම් ූ ආශිරුවාධයං ල බේවාසල සේවා. නි දුක් ීරෝගගේ සුවේ ලබේවා දීර්ගාව සැසේවා තුෘුණුවන්ගේ ආශරුවාදේ ලබේවා සලසේවා. ඒ ජන්මදිනයන් සේපත් කරන අනිකුත් බලාපොරොත්තු පාර්ථනාවන් තිබෙන සියලු දෙනාටම මේ ආශරුවාද ලබේවා. රකිරක්ෂා කටයුතු ඒ දරුවන්ගේ අධ්‍යාපනදී සාර්ථ කරගන හැම දෙනාගේම ජීවිතයන් සුවපත් කරගන්නට මේ උතුම්මූ සද්ධර්ම දේශනාවේ ආනි සංසයන් ඔබ හැම දෙනාටම හේතුවේවා වාසනාවේවා අවසන මේ පංවත් හැම දෙෙනාටම මීගේ ඥාතිීනට දෙවියන්සඇත ලෝක සත්වයාට. උතුම්ම නිවනිින් සැනසන්නට ධර්මාබෝධයේ පිණිස මේ දහම් දේශනාවත් පාරමිතා දරමයක් මෙ වේවා කියල සාධෝ කියලා ශමද පාරතර කරමු. ආකා සට්ටහාච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පഞ්ඥන්තන් අනු මෝදිීත්වා චිරන්රක්කන්තු ලෝක සාාසනං. ආකාසට්ටාජබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පഞ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකාසට්టාජබුම්මට්ටා දේවානාගා මෛද්දිිකා පഞ්ඥන්තංගනු මෝදිත්වා චිරංරක්කන්තු මම්පරන්ති සාධූ සාධෝ ස්පින්නතුනි අධතුම්හූ ධර්මානු ශාසනාවසදු කළ ගෞරුනීය දේශකයණන් වහන්සේ මුතුවාඩිය ශ්‍රී විසුද්ධාරාම් විහාරවාසයේ, රද්දලු ශ්‍රී ධර්මාණන්ද පිරිවනේ ආචචාරය, ගෞරම ශාස්ත්‍රවේදී පූජනීය නැදකම්වේ සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපහැමතිෙන සාධමතක් දෙමින් උන්වහන්සේට නිදුක් නේරෝකිී ස්ුව චිරජීවනය ප්‍රාර්ථනා කරසිටමු සාතුූ සාතුූ සාතුූ. ත් පුුව ාතික න්දුලේ වැනි ධර්මානු ශාසනාවක දායකත්වේ බාගන්ටසේනම් බිඳදුව එකයිකයි දෙකයි හැට නමේ හැත්තෙ එකයි හතළි ඔස්සේ ස්ට්‍රී ලංකා ගුවන්දුලි සස්ථාවේ ආගමිකාන් ශයමතන්න බිම ධර්මාන ශාසනාව ධර්මදේශනා යුබ නාලික අවස්සෙත ඔබට ස්ත්‍රණය කරන්නට පුළුවන් ඔබ සයමට සම්වා සම්තුසරණ.